මහමැතිවරණය, පළාත් පාලන මැතිවරණය, පළාත් සභා මැතිවරණය මේ හැම මැතිවරණයකදීම අපි අපේ වගකීම හරියාකාරව ඉෂ්ට කරන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පෙරටත් වඩා ශක්තිමත්ව සියලු බාධක අභිභවාගෙන ඉදිරි මහමැතිවරණයේදී තරඟ කරන බව තමුන්නාසලාට කියන්න කැමතියි. දැන් මේ ගමන මේ හොරොන්ට දූෂිතයන්ට නාම යෝජනා දෙන්නේ නැද්ද? අපේ පක්ෂය දැඩි තීන්දුවක ඉන්නවා ගැළපෙන අයට සුසුකම් තියෙන අයට අපේක්ෂකත්වය දෙන්න. එතුමාලා නෙමෙයිනේ සුසුකම් බලන්නේ මේ රටේ ජනතාව. දැන් මම හිතනවා මම පාර්ලිමේන්තුවට ඉතාම සුදුසුයි කියලා. අනික ජනතාවනේ අවසාන වශයෙන් සුදුසුද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒක මධ්‍යම කාරක සභාවෙන් කරන එකක් නෙමෙයිනේ. අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න තමයි අපේ බලාපොරොත්තු. හිටපු ජනාධිපතිතුමාට උදව් කරා. ඒ උදව් කරනකොට විශාල සම්දානයක් අපි හැදුවා. පක්ෂ ගණනාවක් ඒකරාශී කළා. අපි බලනවා ඒ සියලු දෙනාම ඒකරාශී කරගෙන නැවත වරක් මේ මැතිවරණය ජයග්‍රහණය කරා ගිනියන්න අපිත් එක්ක කවුරු හරි එකතු වෙන්න කැමති නම් අන්න ඒ කට්ටියත් එකතු කරගෙන ඉස්සරහට යන්න තමයි අපේ බලාපොරොත්තුව. හැම වෙලාවෙම රජයක් හැටියට මේ රජය මේ රටේ ජනතාවට යහපත් දේවල් කරන්න සූදානම් වෙනවනම් ඒ සියල්ලටම සහයෝගය දෙන මොකෝ කකුලෙන් ඇදලා කකුල් මාට්ටු දාලා ඔවුන්ගේ හොඳ ගමනක් තියෙනවනම් ඒ ගමනට බාධා කරන්නට අපි කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කැමති ප්‍රධාන විපක්ෂ වෙන්න. මේ මහමැතිවරණයේදී යථාර්ථය වන්නේ දැනට ජයග්‍රහණය කරපු වඩාත් ප්‍රායෝගික ඒ වගේම ශිෂ්ට සම්පන්න භාවිතය වෙන්නේ උන්ට උන්ගේ රජයක් නිර්මාණය කර ගැනීමට ලබා දීම මේ පවතින ව්‍යවස්ථාව යටතේ. ඒක තමයි ප්‍රබුද්ධ දේශපාලනය. මේ වෙනකොට මහමැතිවරණයට ඉතාමත්ම හොඳම සූදානමක් අපි සතුව මේනකොට තියෙනවා. ජනතාවගේ විශාල ප්‍රතිචාරයක් අද ඇවිල්ලා තියෙනවා. අපිට එළෙහිව ඉදිරිපත් කරපු සටන් පාඩ සියල්ලම මේ වෙනකොට බොඳ වෙලා ගිල්ල තියෙනවා. ඡන්දෙ දුන්නේ නැති අය කම්පණයටපත් වෙලා තියෙනවා. අනිත් පක්ෂවල ඡන්දෙ දුන්න අය විශාල සැලකුතු ප්‍රමාණයක් මේනකොට වෙනස් වෙලා තියෙනවා.